හත්ජව්වක් මුහුද උර තියාගෙන අපි අඹුඩ දැම්ම ගහන්න නරකයි. විපක්ෂ නායකතුමත් විපක්ෂයේ ඉන්න අනිකුත් අය තාම ප්‍රාථමික අවධියේ ඉන්න බවක් තමයි පේන්නේ. විවිධ චෝදනා ඉදිරිපත් කරනවා කකුල් මාට්ටු දානවා රටට හෙන ගහලා හරි බලේ වෙනුවෙන් තමයි ඒ අය කැප වෙන්නේ හැම ශේෂ්ත්‍රයක් පිටවට්ටලා ඉගෙන ගන්න එකට නම් ඉගෙන ගන්න හොඳ පාඩමක් උගන්නලා තියෙනවා දැන් ඒ පාඩම විශාල ජනතාවක් ඉගෙනගෙන තියෙනවා ඉගෙනගෙන ජනතාව විභාගෙ ලියන්න සූදානමින් ඉන්නවා මැතිවරණයක් එනකම් බලාගෙන ඉන්නවා මේ පාලකයන්ට අදාළ පාඩම උගන්වන්න මගේ මතේ ශ්‍රී ලංකාවට විහිළු සපයන්න එපා. මට පේන විවිධ නම් ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වෙනවා. කල්පනා කර බැලිය යුතු තිබෙනවා. ඔහු කරන්නේ සාධාරණ යුක්ති සහගත කාරණයක්ද කියලා. බිලියන 12ක් යනවා නම් ජනාධිපති මැතිවරණයට කිසිවෙක් ඉදිරිපත් නොවන්නේ නම් වඩාත් යෝග්‍යයි. එතකොට මේ බිලියන 12 ඉතුරු කරගෙන ඉන්න ජනාධිපතිවරයාට නිතරංගෙම්ම ජනාධිපතිවරයා ලෙස ක්‍රියා කිරීමේ හැකියාව තිබෙනවා. සියලු අපේක්ෂකයන් ජනතාව වෙනුවෙන් කළ හැකි ලොකුම සේවය තමයි ඉදිරිපත් නොවීම. ව්‍යාපාරිකයෝ කීප දෙනෙකුත් ඉන්න නිසා බැංකු ණය නිසා ව්‍යාපාරිකයෝ මිසක් වෙනත් ව්‍යාපාරිකයන් නෙමෙයිනේ. ඒ සියලු දෙනාගේ ගණන් හිලව බැලුවොත් බිලියන් ගණන් බැංකු වලට ණය පද්ධතියක් තිබෙන පුජ්‍යලී. රයිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව ජනමතයේ ප්‍රකාශයට පත් වෙනවට බයයි. එසයි ඡන්දේ කියන්නේ නැතු යා. එහෙනම් දැන් ජනාධිපතිවරණය මගහැර යන්නු. ඒකට ක්‍රමයක් කල්පනා කරන්න. එහෙම කල්පනා කළා තමයි දැන් අර මතයක් කියන්නේ මොකද්ද විධායක ජනාධිපති මේ අහෝසි කරන්නේ සමාජ මාධ්‍ය අර අදහස් පළ කරන එකට දැන් ඒගොල්ලෝ බය වෙනවා ඒක ගහනම් කරන්න පනතක් ගන්න පාර්ලිමේන්තුව මොකද මන්දේ නම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය සඳහා උපන කරනවා අපි හිතන පාරයද්දී හැපුණොත් මොකක් හරි දමන කියලා තමයි අපි හිතන්නේ මාර්ගවල තොට නිවන් සැප බුලත් අපයා ඔහොමනේ කියන්නේ හැමදාම මට බැලලා දාපුවම හැමදාම මට පොලිසියෙන්ද බෑ මහත්තයෝ අයි බෝයෝ කියන්න බෑ නිවන් සුලදේවා කියලා කියන්න බෑ මේ රටේ මොකක් හරි නියාමනය වෙන්න ඕන ජාතික ජන බලවේගේ සමාජගත කරමින් ඉන්නවා අපි තමයි දිනන්නේ කියලා එතකොට අපිට මුකුත්ම නෑ ඈ 68 ලක්ෂයක් ගත්ත අපිට මුකුත්ම නෑ 5 ලක්ෂයක් ගත්ත එක්කෙනා ජනාධිපති වෙනවා 68 ලක්ෂයක් ගත්ත අපි ගෙදර යනවා හරි මරු තර්කන මේවා